මේ දවස්වල රටේ වැඩිපුර කතා වෙන මාතෘකාවක් තමයි වැට් නැත්නම් බදු. ඉතින් ඒ බදු වලට සමගාමීව ඔයගලන්ට මේ දවස්වල සෝෂල් මීඩියා එක ගත්තොත් එහෙම නැත්නම් නිවුස් ගත්තොත් ඒව ඇහෙන දේ තමයි ටින් නම්බ එක. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්න හදන්නේ ටින් නම්බ එක කියන්නේ මොකද්ද ඒ වගේම ටින් නම්බ එක කොහොමද අපි ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් ඔයගලන් තියෙන ෆෝන් එකෙන් එහෙම නැත්නම් ලැප්ටොප් එකෙන් ටින් නම්බ එක ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. Welcome to Infob. ඉතින් ඔයගොල්ලෝ අදත් මේකට වෙන්නේ Infob YouTube channel එකේ යන තවත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක අද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හදන්නේ ටින් නම්බ එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දැන්නවත් ටින් නම්බ එක කියන්නේ මොකද්ද කියලා දන්නව ඇති. හැබැයි ටින් නම්බ එක මොකටද ඕන වෙන්නේ? ඒ වගේම තමයි ටින් නම්බ එක කොහොමද ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් එහෙම නැත්නම් ලැප්ටොප් එකෙන් ජෙනරේට් කරගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන subscribe button එක press කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න තමයි කරන්න බා. එතකොට තමයි ඔයගොල්ලන්ට මන් දාන වීඩියෝස් ඉක්මනටම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි. ටින් නම්බර් එක කියන්නේ මොකද්ද? ටින් නම්බර් එක කියන්නේ taxpayer identification number. ඉතින් ඔයාලට වයස අවුරුදු 18ට වැඩි නම් මේ ටින් නම්බර් එක ගන්න එක අනිවාර්යයි. මොකද 18ට වැඩි සෑම පුද්ගලයෙක්ටම ටින් නම්බර් එකක් ලබා ගැනීම අනිවාර්යයි කියලා තමයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ටින් නම්බර් එක ගන්න ඔයාලට අනිවාර්යයෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යන්න ඕනේ. එහෙම නැතුව ගෙදර ඉඳන් හදන විදිය අද මම ඔයාලට කතා කරන්නම්. ඉතින් මොකද මේ ටින් නම්බර් එක ඕන වෙන්නේ? ටින් නම්බර් එක අනිවාර්යෙන් ඕන වෙනවා ඔයගොල්ලෝ වාහනයක් ලයිසන් කරද්දි, ඒ වගේම තමයි ඉඩමක් මිලදී ගනිද්දි, කාට හරි පවරද්දි, ඒ වගේ ගොඩක් දේවල් වලට මේ ටින් නම්බර් එක අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් වාහනයක් ඉස්සරහට ඔයගොල්ලෝ රිනියු කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ ටින් නම්බර් එක ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න වෙනවා. හරි. ඉතින් කොහොමද අපි ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් ෆෝන් එකෙන් ලැප්ටොප් එකෙන් මේ ටින් නම්බර් එක ජෙනරේට් කරන්නේ කියලා බලමු. ඉතින් මේ ටින් නම්බර් එක ජෙනරේට් කරන්න කලින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න වෙනවා. ඉතින් ඒ සඳහා ඔයගොල්ලෝ වීඩියෝ එක ටික බලන්න කලින් ඔයාලගේ තියෙන NIC එක එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් ස්කෑන් කොපියක් ඔයගොල්ලෝ ළඟ තියාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් සුදු කොලයක් උඩ තියලා මේකේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යයි ටින් නම්බර් එක හදන්න කලින්. රයිට්. දැන් බලමු කොහොමද ටින් නම්බර් එක ජෙනරේට් කරන්නේ කියලා ඔන්ලයින් විදියට. මුලින්ම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට යන ලින්ක් එකට ගියාම මේ විදිහේ page එකක් navigate වෙයි. මෙතන registration type එක හැටියට individual local කියන එක click select කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන applicant reference number විදියට ඔයාලගේ NIC එක දෙන්න. NIC එක දෙද්දී V එක capital ලකුණෙන් දෙන්න. ඊට පස්සේ මෙතන වගේ නම දෙන්න ඕනේ. නම දෙද්දී මුලකුරු සමග නම නෙමෙයි. ඒ කියන්නේ සම්පූර්ණ නම මෙතන දෙන්න ඕනේ. දැන් මගේ විදියට මුණසිංහ පාලගේ පුරස්ස ශාමිල්. එතකොට ඒ විදියටම සම්පූර්ණ නම වාසිකමත් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන name with initials කියන තැනට තමයි මුලකුරු සමග නම දෙන්න ඕනේ. MPP ශාමිල් කියලා. ඊට පස්සේ ඔයාලගේ birthday එක දෙන්න පුළුවන් මෙතනට. ඒ වගේම country එක ඔයාලා මොන රටේදී ඉපදුනේ ඒ country එක මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන gender එක automatically select වෙනවා මෙතන name with initials එකේ තියෙන caption එකත් එක්ක. ඊට පස්සේ මෙතනදී ඔයගොල්ලෝ preferred language ඔයාලා ඉංග්‍රීසි නම් හොඳට පුළුවන්. එහෙම නැත්නම් සිංහල නම් තමිල් නම් එන්නේ ඒක හරියට බලලා මෙතන සිංහල කියලා දැන් මම දුන්නා. ඊට පස්සේ මෙතන contact කරගන්න ඕන type එක contact කරගන්න ඕන මොන mode එකෙන්ද? email කියලා මම දෙනවා. ඊට පස්සේ ඔයාලා dual citizenship තියෙනවා නම් අර දේවල් වලට tick ඒවා දාන්න ඕනේ. ඊට පස්සේ source of income එකට employment කියලා දෙනවා. ඔයගොල්ලෝ business එකක් කරනවා නම් business කියලා දෙන්න ඕනේ. investment මොනවා හරි තියෙනවා නම් ඒවයින් ජීවත් වෙනවා නම් investment කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන profession එක යටතේ මගේ profession එක මෙතනදී select කරන්න තියෙනවා. එතනදී select කරද්දී ඔයාලට මේ list එකේ නැති profession එකක් ඔයාලගේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ තත්ත්වය, ඔයාලා මොකද්ද කරන job එක. අන්නේ ඒක මේ list එකේ නැත්තම් අද කියන එක දීලා ඊට පස්සේ පල්ලැහෙන් ඔයා ටයිප් කරන්න ඕනේ ඔයා මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ මෙතන nearest regional office එක select කරන්න ඕනේ. එතනදී ඔයාලගේ ළඟම තියෙන regional office එක දෙන්න. ඒ ටික තමයි පළවෙනි section එක යටතේ ඔයගොල්ලන්ට කරන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ address එක සඳහන් කරන්න ඕනේ. ඔයාලගේ permanent address එක. ඒ කියන්නේ ඔයාලගේ NIC එක ඔයාලා ගද්දි ඔයාලගේ NIC එක තියෙනවා නම් address එක යන්නේ ඒක තමයි දෙන්න ඕනේ. හැබැයි ඔයාලා ඉන්න තැන
මීට වඩා වෙනස් තැනක් නම් ඒ කියන්නේ ඔයාලා දැන් ඉන්නේ වෙන තැනක නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගන්න වෙනවා ග්‍රාම සේවා නිලධාරීගේ සහතිකය ග්‍රාම සේවා සහතිකය ගන්න වෙනවා මොකද පදිංචිය සනාථ කරන්න ඕනි හින්දා ඉතින් මෙතනදී මගේ NIC එකේ තිබ්බ ඇඩ්‍රස් එක මම මෙතන දෙනවා ඒකම තමයි මම ඉන්න ඇඩ්‍රස් එක විදියට දාන්නේ ඉතින් මෙතන පල්ලරි ගියාට පස්සේ ඔයාලට තියෙන postal code එක දෙන්න postal code එක ඔයාලට Google කරලා හොයාගන්න පුළුවන් මොකද්ද කියලා ඊට පස්සේ මෙතනදී ආයි පාරක් ඔයාලගේ province එක district එක ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඊට පස්සේ ග්‍රාම නිලධාරී කොට්ටාශය වගේ දේවල් drop down වලින් select කරන්න තියෙනවා මෙතනදී පිළිවෙලට select කරන් යන ඒකව තමයි මේ විදියට filter වෙලා එන්නේ ඊට පස්සේ දැන් ඔයාලා මං කිව්වා නම් in address එක වෙනස් එකක් නම් උන්වතර residential address එක විදියට ඔයාලගේ දැන් ඉන්න ඇඩ්‍රස් එක දෙන්න පුළුවන් අතනදී ඔයගොල්ලෝ දීලා තියෙන්නේ ඔයාලගේ NIC එක ඇඩ්‍රස් එක දැන් මෙතන දෙන්නේ ඔයාලගේ residential එක කියන්නේ දැන් ජීවත් වෙන පදිංචි ස්ථානය ඊට පස්සේ ඒකෙත් පල්ලෙහා ඔයාලට postal code එක දෙන්න වෙනවා මොකද postal code එක කියන්නේ direct ඒ තැන අඳුර ගන්න පුළුවන් code එක නිසා code එක දෙන්න වෙනවා ඊටසේ මෙතනදී කන්ටැක්ට් නම්බර් ඔයාලා දෙන්න ඕන ඔයාලා කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එක ඒ වගේම ගෙදර නම්බර් තියෙනවා ගෙදර නම්බර් මෙතනින් මොකක්ම හරි එකක් ඔයාලට අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා ඒත් එක්කම දැන් මේ ෆීල්ඩ්ස් වල බලන් ගියාම ඔයාලට රතු පාට තරු ලකුණු බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ටයිප් කරන්න ඕන ෆීල්ඩ්ස් තමයි රතු පාට තරු ලකුණු කියන්නේ ඉතින් මෙතන මම ඊමේල් එකක් දුන්නා ඊට පස්සේ බැංක් ইনফෝමේෂන් එක අහනවා ඒ කියන්නේ ඔයාලගේ පඩි වැටෙන account එක හරි එහෙම නැත්නම් මොනාහරි වලට යස් කරන කවුන්ට හරි යන්න කවන්් ඉන්ෆර්මේෂන් මෙතන දයන වාරෙන් දෙන්න ඕනේ ඉඩස වාලගේ ෆැමිලි ඉන්ෆර්මේෂන් ගැටදේ වාලා මැරිඩ් නම් මැරිට් කර සිටක් කරනවා සිංගල් නම් සිංගල් මැරිඩ් නම් මෙතදි වාලගේ වයිෆ්ගේ එහමනත හස්බන්ගේ නම ඒවගේම එන්නයිසේ නම්බක ඒවගේ දෙවල් දෙන්න ඕනිට වගේම තමයි වල් ළමයි ඉන්නවන ළමයිවත් මෙතනදී ඇඩ් කරන්න ඕන ඉඩස පල්හ තියන සපෝටින් ඩොකමන්ස් විදිර වාලට මංකිව මුලින්ම අනිවාරයම එන්නයිසේ එක තියාගන්න කියලා ස්කෑන් කරලා ඉතින් මම NIC එක තමයි මෙතනට ඇඩ් කරේ ඒ වගේම දැන් මම කලින් කිව්වා වගේ ඔයාලගේ ඇඩ්‍රස් එක වෙනස් නම් ඔයාලා මෙතනදී ඒ ડોකියුමන්ට් එකත් සබ්මිට් කරන්න ඕනේ මොකද ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න දැන් ඔයාලා ඉන්න පදිංචිය සනාථ කරගන්න අනිවාර්යයෙන්ම ඒ ડોකියුමන්ට් එකත් ග්‍රාම නිලධාරියගේ සහතිකයත් අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ ඊට පස්සේ මෙතන දිනවා purpose of registration ඒකේ ඔයාලා අනිවාර්යෙන් දෙන්න tax purpose කියලා ඊට පස්සේ මෙතන next කියන button එක click කරන්න click කරාට පස්සේ ඔයාලට ආයෙ ඔයාගේ details ටික verify කරන්න එනවා හරිද වැරදිද බලන්න කියලා. ඉතින් අන්න එතනදී ඔයාලා හරිනම් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. වැරදි නම් ආයෙ ඔයා back ගිහිල්ලා තියෙන දේවල් ටික edit කරලා ආයෙ next දෙන්න ඕනේ. මෙතන name of applicant එකට applicant ගේ නම මෙතන දාන්න ඕනේ. ඒ වගේම designation එක ඔයා කවුද? ඔයාගේ තනතුර ඊට පස්සේ ඔයාව කන්ටැක්ට් කරගන්න ඕන නම්බර් එක. ඉතින් අතන තියෙන නම්බර් එකම තමයි මෙතනත් ඔයාලා යූස් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට 2 captcha verification එක මෙතන එනවා. ඒ කියන්නේ මේ image එකේ තියෙන නම් මොකක්ද අකුරක් තියෙනවද අකුරු ටික තියෙනවද ඒක ඒ විදිහටම බලලා type කරන්න ඕන. ඔයාලට ඒක අමාරුයි වගේ නම් refresh කියන button එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් submit කරන්න මේ ඔක්කොම ටික fill කරාට පස්සේ submit කරන්න දෙන්න. ඉතින් සබ්මිට් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට acknowledgement receipt එකක් වගේ එකක් එනවා මෙතනදී acknowledgement number එක ඊට පස්සේ ඔයා සබ්මිට් කරපු දවස ඔයාගේ designation එකේ ඔක්කොම ටික මෙතන include වෙනවා මෙතනදී මම ඔයගලන්ට කියන්නේ සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ ඇතුළත working days 5ක් වගේ ඇතුළත ඔයාලට tin number එක ඔයාලගේ email true ලැබෙයි ඔයාලා අතන communicate කරගන්න ඕන විදිය දැන් මේ email true නිසා ඒ වගේම තමයි මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ රිසිප්ට් එක සේව් කරලා තියාගන්න මෙතනදී print button එක ඔබලා. ඉතින් අන්න ඒ විදිහට ඔයගලන්ට පුළුවන් ලේසියෙන් tin number එක හදාගන්න online එක. ඉතින් ඔයගලන්ගේ ගෙදර 5-6 දෙනෙක් ඉන්නවනම් ඔයගලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ details උත් දාලා කොහෙටවත් යන්න නැතුව ගෙදරේ ඉඳන් tin number එක හදලා දෙන්න. ඉතින් මෙතනදී tin number එකේ හැදුව පළියට ඔයගලන්ට tax වේවීම අනිවාර්ය නැහැ. tax ගෙවන්න වෙන්නේ ඔයගලන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12ට වඩා වැඩනම් විතරයි කියන්නේ අවුරුද්දකට මාස 12යි මාසෙකට 1 ලක්ෂයක් ගන්න හම්බ වෙනවා නම් ඔයගලගේ සැලරිය එහෙම නැත්නම් ආදායම ලක්ෂයකට
ලක්ෂයක් හෝ ලක්ෂයට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම ඔයාලට ටැක්ස් ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් මේක අනිවාර්ය දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම ලංකාවේ බදු ගෙවන පුද්ගලයෙක් වෙනවා. ඉතින් හරි මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් තින්නම් මේක හදන්නේ කොහොමද කියලා දැනුමක් එන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ඕන ෂෙයා කරන්න. ඒ වගේම අම්මලා තාත්තලාටත් මේ වීඩියෝ එකෙන් තනියම ඒගොල්ලන්ට තින්නම් බයක් ජෙනරේට් කරන්න කොහොමද කියලා දැනගන්න මේවා ඒගොල්ලන්ට ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ මගේ ඉන්ෆෝ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක press කරන්න තමයි කරන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මම දාන videos ඉක්මනටම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ තවත් video එකකින් අපි ආයෙත් හමු වෙනවා.